අපි සියලු දෙනාම වෘත්තීය වේදී. අපිත් වෘත්තීය වේදී. ඇයි වෘත්තීය වේදීන් මහින්ද රාජපක්ෂව ඉවත් කළ යුත්තේ? ඒක තමයි අප ඉදිරියේ තියෙන අපි විසින් වහාම විනිශ්චය කරගත යුතු ක්‍රියාකාරී කරගත යුතු පණිවිඩය. පළමුවෙන්ම ගත්තම මේ රට මට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා එතුමා කියනවා. තාක්ෂණික පැත්තෙන්, ආර්ථික පැත්තෙන්, සමාජීය පැත්තෙන් මේ හැම පැත්තකින්ම ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. අස්ථාවරව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේක ඇත්තක්ද? අපි ගත්තොත් අද තාක්ෂණික පැත්ත, ඒක තමයි වෘත්තීය වේදින්ගේ ප්‍රධාන ක්‍රියාවලිය. එම තාක්ෂණික පැත්ත ගත්තම අපිට පේනවා අතීතයේ ඉඳන් තාක්ෂණික රැලි තුනක් ආවා. ලෝකයේ තාක්ෂණික රැලි තුනක් ආවා. ඒ තාක්ෂණික රැලි තුනටම අපි හසු වුණා මිසක් අපිට බැරි වුණා ඒක තාක්ෂණ රැල්ලක්වත් නිර්මාණශීලීව පාවිච්චි කළා ඉදිරිගාමි තාක්ෂණික රටක් බවට පත් වෙන්න. අපේ අතීතයේ යම් තාක්ෂණික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් තියෙන්නේ නැති ඒ කාලේ ලෝකයට සාපේක්ෂව, නමුත් මේ නූතන තත්ත්වය ඒක තමයි උනේ. පළවෙනි තාක්ෂණික රැල්ල 1760 පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ රෙදි විහන යන්ත්‍රය, චර්කය, ගාන්ධි පාවිච්චි කරපු චර්කය, කුවේණි පාවිච්චි කරපු චර්කය වැඩි දියුණු කළා. මේ වර්තමාන වීවින් මැෂින් එක හැදුවා. ඔහුගේ නම හාග්‍රීව්ස්. ඔහුට පුළුවන් වුණා මේ ඒ කාලේ රෙදි රාත්තලක් වියන්න පැය 200ක් ගියා. එම හැකියාව ඔහුට පුළුවන් වුණා 8 ගුණයකින් වැඩි කරන්න. ඒක තමයි එංගලන්තයේ මැන්චෙස්ටර් වල සිද්ධ වෙච්ච කාර්මික විප්ලවයේ උපත හැටියට අපි හඳුනගන්නේ. ඒ ඉඳන් 1860 දක්වා මේ යන්ත්‍රෝපකරණ විසින් ශ්‍රමය, ඵලදායිතාවය වැඩි කිරීම සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට එතෙක් ලෝකයේ ආර්ථික බලවතුන් වෙච්ච චීනය, ජපානය සහ ඉන්දියාව ඉස්සර කළා. යුරෝපය, ප්‍රංශය, එංගලන්තය විශේෂයෙන් සහ ජර්මනිය ලෝකයේ බලගතු ආර්ථිකයන් බවට පත් වුණා. එතෙක් වර්ෂ 1820 වෙනතෙක්, ඒ කියන්නේ ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමණය කළා තියෙන කොට, ලෝකයේ විශාලතම ආර්ථිකය චීනය. දැන් ඇත්තටම 2020 දැන් චීනය පර්චේසින් පවර් පැරිටි එක අනුව ඉස්සර කරලා තියෙනවා ඇමරිකාව. නමුත් 2020 නොමිනල් ප්‍රයිසස් වලින් චීනය ලෝකෙ ලොකුම ආර්ථිකය වෙනවා අවුරුදු 200කට පස්සේ. අවුරුදු 200යි මේ කාලේ. එතකොට මේක තමයි මේ ශ්‍රමඵලදායිතාවයේ ඉදිරිපින්ම. ඉතින් අපිට ඒක කරගන්න බැරුණා මේ රටේ. ඒ තිබිච්ච ඓතිහාසික තත්වයක, ඒ තිබිච්ච ඓතිහාසික වකවානුවෙක් සුද්ධන්ට අපි යටත් වෙලා, අපි ඒ සුද්ධන් විසින් අපට ලබා දීපු ප්‍රගතිය දියුණුව කියන මාර්ගයේ තමයි අපි ගියේ. ඊළඟට 1860න් පස්සේ පොසිල ඉන්ධන යුගය ආරම්භ වුණා. මහා පරිමාණයෙන් මිනිසුන්ට පුළුවන් වුණා සාමූහික ශ්‍රමය, සත්ව ශ්‍රමය, සත්ව ඉන්ධන, ඒ වගේම ශාක ඉන්ධන වෙනුවට කෙලින්ම තෙල්, ගල් අඟුරු, ගෑස් පාවිච්චි කරන්න, විදුලිය පාවිච්චි කරන්න. මේ මගින් ඔවුන් ඉමහත් ධනයක් උපදවාගෙන අතිවිශාල ආර්ථික සමාජ බලයක් බවට පත් කළා. යුදමය බලයක් බවට, සමාජාර්ථික බලයක් බවට ඒ ඉන්ධන ශක්තිය සහ තාක්ෂණික ශක්තිය පාවිච්චි කළා. අද සාමාන්‍ය මිනිස් ශ්‍රමය වගේ 125 ගුණයක් මේ තෙල්, ගල් අඟුරු, ගෑස් නිසා අපට ලැබිලා තියෙනවා. අද ලෝකයේ මිනිස්සු 125 ගුණයක්. ඒකෙම පේනවා ඇති කොච්චර බලයක් මේ හරහා මිනිස්සු ගොඩනගාගත්තද කියලා. මේ ක්‍රියාවලිය අවසන් වුණා දෙවන ලෝක සංග්‍රාමයත් එක්ක 1960. එතකොට අපි කියනවා මේ දෙවෙනි තාක්ෂණ රැල්ල එතනින් අවසන් වුණා. තුන්වෙනි තාක්ෂණ රැල්ල ආරම්භ වෙන්නේ 60 දශකයේ. 60 දශකයේ හරි අපූර්ව දශකයක්. යුරෝපයේ විශාල වෙනස්කම් ඇති වෙච්ච, පරිසර ව්‍යාපාර ඇති වෙච්ච තාක්ෂණයේ අපි කියන සුමට තාක්ෂණ, එහෙම නැත්නම් soft technologies පටන් ගත්තේ මේ 60 දශකයේ. පළමුවෙන්ම විප්ලවයට ලක් වුණේ පරිගණකය. නමුත් ගණක යන්ත්‍රය. ඒක ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය, කියන්නේ වර්තමානයේ අපි දාන්න PCs බිහි වෙලා ඒ ගණක යන්ත්‍රය වර්ධනය වුණා. තව මේ දශක ඇතුලේ අනිවාර්යයෙන්ම ෆැක්ටරි බිහි වෙනවා cloud එකේ. ඒක සමහරට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේ කොහොමද ෆැක්ටරියක් බිහි වෙන්නේ cloud එකේ කියලා. ඒක දැන් බිහි වෙමින් තියෙනවා. දැන් නිර්මාණය වෙලා තියෙනවා 3D printing යන්ත්‍රේ. ඒකෙන් අපිට පුළුවන් මේ ෆොටෝකෝපියක් ගන්නවා වගේ ඕන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. මේක තමයි නව යුගය. මේ නව යුගයේ ප්‍රධානිය බවට පත් වෙලා තියෙන්නේ ආසියාවේ රටවල්. ඒකයි වැදගත්.
අසියාව තමයි මේක ක්‍රියාවලිය. දැන් මේ නව යුගයට ඇතුල් වෙන්න මේ නූගත් රාජපක්ෂලට පුළුවන්. මෙතුමල්ලට මම 2006 2011 2014 සැලසුම් තුන දුන්න මේකට ඇතුල් වෙන්න. ඒ එකක් දිහා හැරලවත් බැලුවේ නැහැ. ඒ ඇයට කිසිම අදහසක් තිබුණේ නැහැ මේක ගැන. මොකද කොටහ නැහෙනි. කොටහ. කොටහ බලලා තමයි ඕන එකක් කරන්නේ. ඒ නිසා අපි මම නම් පැහැදිලිව තේරුම් ගත්තා මොවුන් සමග මේ රණාගත ගමන කොහොමවත් නැහැ තාක්ෂණික පැත්තක. ආර්ථිකෙත් එහෙමයි. ආර්ථිකේ අපි ගත්තා. ආර්ථිකේ ජයවර්ධන ජනාධිපතිතුමාට පක්ෂය ඇති විරුද්ධය ඇති. ජයවර්ධන ජනාධිපතිතුමා ආර්ථිකේ විරුද්ධ කළා 77. එතුමා ආර්ථිකේ විරුද්ධ කළාම ඒ අවස්ථාවේදී ආර්ථිකයට ලොකු පිම්මක් ලැබුණා. අවුරුදු 5ක් ඇතුළත ආර්ථිකයේ 3 ගුණයක් වුණා. හේතුව ලාභ ශ්‍රමය තිබුණා, ලාභ බලශක්තිය තිබුණා, සුලභ ප්‍රාග්ධනිය තිබුණා, වෙළඳපොළ තිබුණා. ජයවර්ධන ජනාධිපතිගේ බටහිර ගැති ප්‍රතිපත්තිය නිසා යුරෝපයේ උතුරු ඇමරිකාව උට විරුද්ධ වුණා. උගේ බණ්ඩවලට විරුද්ධ කළා දුන්නා. ප්‍රිෆරෙන්ෂියල් මේකක් දුන්නා ඒ හැම බාණ්ඩ එකටම අපිට. ඒ නිසා ආර්ථිකයේ පිම්මේ ගියා. ඊට පස්සේ ආර්ථිකේ කඩා වැටෙන්න පටන් ගත්තා. කෙරවල උනේ තරුණ කැරැල්ලකින්. මේ අවස්ථාවේදී හුඟක් දෙනෙක් කිව්වා ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වල අවුලක් නැහැ. අවුල තිබුණේ එල්ටීටීයත්, ජවිපෙත් එල්ල කරපු සන්නද්ධ ක්‍රියාවලියත්, ඉන්දියාවේ මැදිහත් වීමත් නිසා තමයි රටේ ආර්ථිකේ කඩා වැටුනේ. ඒක ඇත්තටම අර්ධ සත්‍යයක් විතරයි. හේතුව මේ ආර්ථිකය විවෘත කළාම මුල් කාලේදී ඇති වෙන මේ ගැම්ම හැම රටකම ඇති වෙනවා. හැබැයි ටික කාලයක් ගියාම මේ ගැම්ම නැති වෙනවා. ඒ නැති වෙන්නේ ආර්ථිකය තුලින්ම ඇති වෙන යම් යම් ක්‍රියාදාමයන් නිසා. උදාහරණයක් හැටියට අද ලංකාවට ආයෝජකයෝ ගෙන්නන්න කියලා BOI එක දාලා තියෙනවා. බැසිල් මහත්තයලා රට වටේ යන, ලෝකෙ වටේ යන ආයෝජකයන්ට ආරාධනා කරනවා. මෙහි කීයද ශ්‍රමයේ තියෙනවද ලාභෙට? අපිට තියෙනවද අද ලාභ ශ්‍රමේ? නැහැ. මේ ගමක වත්තක තේ කඩන්න විදියක් නැහැ, රබර් කපන්න විදියක් නැහැ, මේ මිනිස්සු නැහැ. ඉතින් අපි ෆැක්ටරිකාරින්ට එන්න කියනවා. වැඩක් නැහැ. අද බියගම කටුනායක නිදහස් වෙළඳ කලාපවල 16,000ක් පුරප්පාඩු තියෙනවා. කිසි කෙනෙක් අද ඒවැ රැකියාව වලට යන්නේ නැහැ. ඉස්සර මට මතකයි කටුනායක පෝලිම් ගහලා ඉන්නේ උදේට රැකියාවට අර කාඩ් එක දෙනකම්. අද කවුරුත් නැහැ. ඒ වගේම අද කොළඹ කොන්ක්‍රීට් අනන්න, ඒ වගේම යකඩ වැඩ පුළුවල් වල වැඩ කරන්න, කිලිනොච්චියේ හේන් කොටන්න, අම්පාරේ ගොයම් කපන්න ඔක්කොටම එන්නේ ඉන්දියාවෙන්, බංගලාදේශයෙන්, පකිස්තානයෙන්. එන්නේ සංචාරකයෝ හැටියට. හැබැයි මෙහි ශ්‍රමිකයෝ ලක්ෂ දෙකක් ඉන්නවා ලංකාව ඇතුළේ. ලක්ෂ දෙකක් ඉන්නවා. ඉතින් ඒ නිසා අද මේ ලංකාවට එන්නේ ලාභ ශ්‍රමය නිසා. ලාභ බලශක්තිය නිසා. දැන් ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් වෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 106යි. ලංකාව 156යි. මොකද ඒකෙන් තමයි ජයසුන්දරගේ මේ බෙදිල්ල කරකවන්නේ පෙට්‍රල් ඩීසල්. කිසිම ආයෝජකයෙක් එනවද මේකට? නැහැ. අද ලෝකයේ ගල්ලඟුරු වැටලා තියෙනවා ඩොලර් 40ට. හැබැයි කැසිනෝ කාර්යයේ නොබෙල් රිසෝසස් ලංකාවට ගල්ලඟුරු ගෙන්නන්නේ කිසිම ටෙන්ඩරයකින් තොරව ඩොලර් 126ට ගෙන්නන්නේ. තුන් ගුණයක් වැඩි. ඒ නිසා විදුලි බල ගාස්තු ඉතාම අධිකයි. කවුරුත් එනවද මේ විදුලි බල ගාස්තු යටතේ අපේ ව්‍යාපාර කරන්නේ? නැහැ. උදාහරණයකට ලංකාවේ තාමත්ම සාර්ථක වෙච්ච දෙයක් තමයි නොරිටාකේ දන්කොටුව පෝසිලේ. නමුත් අද දන්කොටුව නොරිටාකෝ පෝසිලේ විදුලි බිල ඒ විදුලි බිලේ යන වියදම විතරට සමාන විදිහට චීනයේ ඒ ගානට මේ භාණ්ඩය නිෂ්පාදනය කරනවා. ඉතින් අපිට අපේ බඩු වලට කිසිම මාකට් එකක් නැහැ. වෙළඳපොළක් නැහැ, තරංකාරීත්වයක් නැහැ. ලෝක වෙළඳපොළේ අපිට තරං කරන්න බෑ. ඊළඟට සුලභ ප්‍රාග්ධනිය මෙහි නැහැ. දැන් අද මෙහෙට එන්නේ සංචාරක. දැන් ඔය BOI ගැන කතා කරාට කැසිනෝ සිද්ධිය වෙලාවේ BOI එකෙන් මම ඉල්ලුවා කැබිනට් එකේදී ඒක මට ලබා දුන්නා. පසුගිය අවුරුදු 5 ඇතුලේ ගිවිසුම් අත්සන් කළා දිනවා බිලියන 7ක. බිලියන 7ක. හැබැයි ඇත්තටම මේ රටට ඇවිල්ලා තියෙන්නේ මිලියන 919යි. වෙන වචන නිකොත් 119ක් පමණයි එන්නේ. ඒවත් මම පස්සේ විශ්ලේෂණය කරලා බලමු. මේ හෝටල්, මසාජ් පාලර් අරවම කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් එතන ජනනය වෙලා නැහැ. මේ බොහෝ කිටිකටම වෙලා තියෙන එකයි. වටිනා ඉඩම් අරගන්නෝ හෝටල් ගහනවා මිස වෙන කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් ජනනය වෙලා නැහැ. ඒ නිසා මේ පරණ මාවතේ ඉදිරියට යන්න බෑ. දැන් අලුත් මාවත තමයි නවෝත්පාදනය. එහෙම නැත්නම් දැනුම පදනම් කරගත් ආර්ථිකය. knowledge based economy. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අපාලන කාලය තුල 2005 අපි හිටියේ knowledge based index එකේ 82 වෙනි තැන. දැන් අපි 105ට වැටලා තියෙනවා. මොකද අද අපේ රටේ මේ දැනුම පදනම් කරගත් ආර්ථිකයේ පංගුව 0.9යි දළ දේශීය නිෂ්පාදනය. මේක අඩු ගානේ 30ක් වෙන්න ඕනේ.
මෙතුමාට මම සැලසුම් දෙකක් හදලා දුන්නා ඒ දෙසට රට ගෙනියන්න. ඒ දෙසට රට ගෙනියන්න බෑ. අද බලන්න ඉස්කෝලවල ලැබ් හදනවා. මහින්දෝදේ පාසල් කියලා ලැබ් 1000ක්. අපේ රාජසේනත් මහත්තයත් ඉන්නවා. මේ ලැබ් 1000 හදන ලෝක බැංකුවෙන් ණයක් ගත්තා. අපි හව කෝ ගුරුවරු ඉන්නවද? ඒ වගේම මේ අනික් ශ්‍රම සම්පත තියෙනවද? නැහැ. අද ලංකාවෙම ගුරු වෘත්තියේ ඉන්නවා 250,000කට අධික පිරිසක්. හැබැයි උසස් පෙළ ගණිතය උගන්වන්න ඉන්නේ 800යි. ඉතින් කොහොමද තාක්ෂණය කරන්නේ? ඊළඟ මොකද කරන්නේ? තාක්ෂණ විෂය ධාරාව කියලා වහා ඉක්මනට පටන් ගත්තා ඩලසුයි බඳුලා එක්ක අහුවෙලා. අපි කිව්වා කරන්න එපා ගුරුවරු නැතුව. අද මොකද වෙලා තියෙන්නේ? ජර්මන් ටෙක් එකේ සාමාන්‍ය කෝස් එක කරපු අය යවන ස්කෝල් ළමයට උගන්න. ඔටු ගණන් පුළුවන්. මුළු තාක්ෂණ ශාස්ත්‍රයේම ඉංජිනේරු ශාස්ත්‍රයේම එකම අවුල් ජාලාවක් කරා. ඊළඟට මුළු ඉංජිනේරු වෘත්තියම වැට්ටුවා. කොහොමද? කිසිම දෙයකට අද ඉංජිනේරුව ගාව ගන්නෑ. දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්ට අද පාරක් දුම්රිය පාරක් හදන්න දෙන්නේ. ඒ හැම එකම පිටරටින් එන්නේ. ශ්‍රමය වගුරන කම්කරුවගේ ඉඳන් ගල් ටික කොටිබකෝතර කොන්ක්‍රීට් සිල්පරෙත් පිටරටින් ගේන්නේ. අද මහමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ට රැඳෙන පෝස්ටර් අරගෙන කිසිම වැඩක් නැහැ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඇර්ථේම ඔක්කොම චීන කම්කරුව චීන ඉංජිනේරුව එයා දිවශය. විදුලි බල මණ්ඩලයටත් දැන් ඔය ඉරණම අත්විඳින් තියෙන්නේ මොකද? කිසිම දෙයක්. ඒ කාලේ ට්‍රාන්ස්මිෂන් ලයින්ද ඔක්කොම මම ඔය යාපනයේ බලාගාරය හදන්න කියලා විදුලි බල මණ්ඩලයට ගොන් අපිට කරන්න බෑ කිව්වා. 700ක් ඉංජිනේරුව ඉන්නවා. මොකද ඒ ඉංජිනේරු කර්මය සම්පූර්ණයෙන්ම වටලා තියෙන්නේ. ඒ නිසා මේ රටට ඒ ශාස්ත්‍රීය ආර්ථිකයේ ඒ නවෝත්පාදනයේ ගමනක් නැහැ මොහොතේ. මොහුට ඒව දක්මකුත් නැහැ, මොහුට ඒක කරන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොහු ඉවත් කළ යුතුයි ඒ ආර්ථික ක්‍රියාවලියේ අපි ඉදිරියට යන්න. ඊළඟට මොහුගේ මේ ආර්ථික ක්‍රියාවලියේ තියෙන කරුණු ගණනාවක් අපි තේරුම් ගත යුතුයි. මොහු ප්‍රමුඛතාවයේද පළවෙනි එක මොහුට කිසිම ප්‍රමුඛතා ලැයිස්තුවක් නැහැ සංවර්ධනයේ. අද බලන්න මොහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබුණේ මහා පරිමාණයක මෙගා පරිමාණයක. හොඳයි අපේ රටට සල්ලි තියෙනවා. යෝධ වරායවල්, යෝධ ගුවන් තොටුපළවල්, යෝධ මොනවාද අධිවේගී මාර්ග, රේල් පාරවල් හසින් යන මේවා ඔව තමයි තියෙන්නේ. එයා ඉදිරියේ තියෙන ලිස්ට් එකේ තියෙන්නේ ඔව. මේවට බිලියන් ගණනක් කරනවා. නමුත් රටේ ප්‍රමුඛතාවයන්ට මුල් තැනක් නැහැ. අද රටේ ප්‍රමුඛතාවයේ ජලය, ජල සංරක්ෂණය. පැය දෙකක් වැස්සම ගම් වතුර නායය, මාස දෙකක් වැස්සම පෑවිල්ල, මේක තමයි අද රටේ ප්‍රධාන ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් ඒ ජලය වසවිස වීම, පස සංරක්ෂණය. මේවා තමයි අපේ අංක එකේ ප්‍රමුඛතාවය. දෙක ආහාර සුරක්ෂිතතාවය. මෙතන ඉන්න වෛද්‍යවරු ඔක්කොම දන්නවා අද මිනිස්සු කොච්චර ලෙඩ වෙලා දිනනවද කියලා මේ ආහාර නිසා. 145ක් ලංකාවේ ආහාර විනාශ වෙනවා. ඒ 145ම අපි පිටරටින් ගෙන්නවා. ඒක තමයි කතාව. එතකොට ආහාර. ඊළඟට බලශක්ති සුරක්ෂිතතාවය. බලශක්තිය ගැන 2006 මේ රටේ සයිසමික් දත්ත මේකක් කරා මේ අපේ මන්නාරම් ද්‍රෝණි මේ තෙල් ගෑස් හොය. ඕක අවසානයේ මට බාර කළා ඒ කාලේ පවුසි ඉන්න කාලේ. අපි ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මේ සයිසමික් දත්ත විශ්ලේෂණය කරා. අපි දැක්කා මෙතන තෙල් ගෑස් තියෙනවා. මොකද මහින්ද කරන්නේ? මේක දුන්නා කෑන්ස් කියලා සමාගමකට. දැන් මේ රටේ ගිය තැන කතා කරනවා මොකද්ද මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කියලා. ඇමරිකන් අධිරාජ්‍යවාදී කියලා. ලොකුට කතා. මේ කෑන් සමාගම අයිති ස්කොට් ජාතිකයෙක්. මේක බ්‍රිතාන්‍ය සමාගම. ඒ විතරක් නෙවෙයි ඔබතුමාලට මතක ඇති මෙතුමා ගිහිල්ලා ටෝනි බ්ලේ හම්බුනේ. ටෝනි බ්ලේ හම්බෙලා පොඩි ෆොටෝ එකක් ගහගත්ත සරමයි කවිසේඳලා. ඒක සංවිධානය කළේ කෑන්ස් එකේ අයිතිකාරයා. මොකද ඔහුගේ පුතයි ටෝනි බ්ලේයි එක පන්තියේ හිටි. මේ තෙල් අපිට තිබිච්ච එකම තෙල් මේක කෑන්ස් එකට දුන්නා. දැන් කෑන්ස් එක මොකද කරේ? ලංකාවෙන් තෙල් හම්බුනෝ කියලා විශාල ගෝසාවක් දැම්. ගෝසාවක් දැම්මා. ඒගොල්ලෝ පොටස් වලින්ද පොලේ මෙහෙම නැග්ගා. ඩොලර් බිලියන් 4ක් වෙනකන් නැග්ගා. නැග්ගට පස්සේ පොටස් ටික ඔක්කොම වික්කා. විගුල්ලා උන් අයින් වුණා. දැන් ඊළඟට ඒක ඉන්දියානු ජාතිකයෙක් ඔහුගේ සමාගමත් එංගලන්තේ ඒකට විකුණලා දෙනවා. දැන් ඔවුන්ට තේරලා තියෙනවා ඔවුන්ට බොරුවක් කළේ කියලා. දැන් ඔවුන්ගේ කොටස් මෙහෙම පහළට ඇවිල්ලා. දැන් කවුරුවත් ලංකාවේ තෙල් හරන්න එන්නේ නැහැ. ගේම්. මේ රට ගොඩ දාගන්න තිබිච්ච ප්‍රධානක මේ ගේම්. හැබැයි ලියලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම දැක්කා මහින්ද මහත්තයාගේ ට්‍රිලියනයක් වටින තෙල් දිනනවා කියලා. ඒක කෑවා. ඒ තෙල් ගෑස් සම්පත සජින් වාසුයි මහින්ද රාජපක්ෂ එක්ක අහුවෙලා කෑවා. දේශපාලන ඩීල් එකක් දාලා. ඒක වික්කේ අර ඔය බණින ඇමරිකාවටයි මේක. ඊළඟට ගිහිල්ලා ඇමරිකාව ගාව දාන ගැහුවා. ෂෙල් එකෙන් එන්න පුළුවන් දැව. ෂෙල් එක අයිති නෝර්වේ. උන් ආවේ නැහැ මේ පැත්ත බලන්න.
උන්ට ඕන තරම් තියන තෙල් බින්කණි. එනිසා අද ඒ බලශක්ති සුරක්ෂිතතාවයට තිබිච්ච මග ඇහුරුවා. ඊළඟට අපි කිව්වා ගල්ලඟුරු බලාගාර ගහනවා නම් ගල්ලඟුරු සම්පත තියෙන තැන් වලින් මේවා ගන්න කවදාවත් කරන්නේ නැහැ. කොල්ලු පිටියේ කැසිනෝ කාර්යයකට ටෙන්ඩර් වලින් තොරව මේවා දෙනවා. මගේ වෙබ් අඩවියට යන්න මම පාර්ලිමේන්තුවේ මම කැබිනට් මණ්ඩලයට යපු ලිපි තියෙනවා මේ සම්බන්ධයෙන්. සම්පූර්ණ මේ මෙයා ගෙනියන තෙල් වලින් ගහන ගැහිල්ලේ, ගෑස් වලින් ගහන ගැහිල්ලේ, ගල්ලඟුරු වලින් ගහන ගැහිල්ලේ විස්තරයකදී තියෙනවා. ගෑස් ගත්ත ලිට්‍රෝ එක ගාමිණී සෙන්ටර් සභාපති මොකද කළේ? ගත්ත හැටියෙම ටෙන්ඩර් එක අවලංගු කරලා දුන්න වෙන කට්ටියට. ඒ කාලේ ප්‍රීමියම් එක 126යි, ගිවිසුමක් අත්සන් කරා 135ට 140ට. සෑම ගෑස් ටොන් එකකින්ම ඩොලර් 15 පාඩුවක් වුණා. ගෑස් ටොන් 150,000ක් ගේනවා. ඒකයි ප්‍රශ්නේ. හරි, මෙතන වෙන්නේ ජාත්‍යන්තර මංකොල්ලයක්. ඊළඟට ඔය ගල්ලඟුරු ගේන වෙලාව ගල්ලඟුරු බිඩ් එක දැම්මේ ඔය දැංගෙන්නන මිනිහා ටොන් එක 148ට. 108යි ඒ වෙලාවේ. 108ක් මිනිහෙක් කිල්ලුවා. දුන්නේ නැහැ. මංකෝ දෙන්න බෑ මෙයාට. එතකොට මට කිව්වා යන්න කියලා. මං ගියා ඉතින්. මොකද අර ඩොලර් 40 හරි වටිනු. ඩොලර් 40 වගේ ගල්ලඟුරු ටොන් මිලියන 2.1ක් එනු. ඒ ගැන මම කැබිනට් මණ්ඩලයට වාර්තාවක් දීලා තියෙනවා. ඒක මම ළඟදිම ඒකත් මම ප්‍රසිද්ධ කරනවා. කියවන්න ගිහිල්ලා මේ ගෑස් වලින්, තෙල් වලින්, ඒ වගේම ගල්ලඟුරු වලින් කිසිම බලශක්ති සුරක්ෂිතභාවයේ ප්‍රතිපත්තියක් නැහැ. සම්පූර්ණ ගැහිල්ල කරන්නේ මේ අවසානයේ කවුද මේවට විඳින්නේ? අපේ පාරිභෝගිකය. අපේ විදුලි පාරිභෝගිකය, අපේ තෙල් පාරිභෝගිකය ඔක්කොම. දැන් මේ වින්ටර් එක ඉවර වෙච්ච හැටි තෙල් මිල බහිනවා ඩොලර් 45ට. මෙයා බලන් ඉන්නේ ඒක එනකම්. මොකද මෙයා දන්නවා මේ තෙල් මිල මේ විදිහටම කොහොම හරි පවත්වාගෙන ගියොත් පෙබරවාරි වෙනකන් අතිවිශාල ධනස්කන්ධයක් තෙල් සංස්ථාව රායාට එනවා කියන්නේ. එයාගේ මේ ඔක්කොම ඡන්ද වියදම් මේ රිකවර් කරගන්න. මොකද ඒක බිලියන ගානක සෙල්ලම. මගේ ගණන් හැදීම අනුව තෙල් සංස්ථාව දැනටම මේ අවුරුද්දේ බිලියන 200ක් හොයලා ඉවරයි. බිලියන 200ක්. ගිය අවුරුද්දේ හෙව්වා බිලියන 87ක්. ඒ 87ම ටැක්ස් කරලා ගත්තා. අරගෙන තෙල් සංස්ථාව පාඩුවයි කිව්වා. මෙන්න මේ විදිහේ ගේමක් මෙතන යනවා. ඊළඟට මම මෙතන මගේ මේ කුටියේ තියෙන විස්තර මේ අධිවේගී පාරවල්, දුම්රිය මාර්ග, ගුවන් තොටුපළවල් ආදි වශයෙන්. වරාය ආදි වශයෙන්. මොකද වෙලා තියෙන්නේ? මේ අධිවේගී පාර ගැන මේ යාපනයේ දුම්රිය මාර්ගය ගැන කිව්වෝ. යාපනයේ දුම්රිය මාර්ගයේ කොටි සංවිධානය විනාශ කළා. නැවත ඉදි කරන්න ඕන. ඒ අවස්ථාවේදී අපේ ලල්සිරි ගුණරුවන් මහත්තයා පානදුරේ එතුමා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් හැටියට කිව්වා මම වගකීම ගන්නවා මේක කරන්න කියලා. අපිව පත් කළා කැබිනට් අනුකමුඩොක්කට මේක හොයන්න. ඔහු දුන්නා ඒකට මේකක් යෝජනාව. ඒකේ ඔහු කිව්වා ඩොලර් මිලියන 0.4කට කිලෝමීටරේ ගානේ හදාගෙන යන්න පුළුවන් කියලා. ඔහු ඒක හදලා පෙන්නුවා. වවුනියාවෙන් ඕමන්තට කිලෝමීටර් 11. ඒ නිසා අපි කිව්වා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අරගෙන ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මේක දෙන්න කියලා. මොකද කළේ? බැසිල් රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි පිටරට ගියා. ගිහිල්ලාවිල්ලා අපිට කිව්වා දෙන්න බෑ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒ වගේ 5 ගුණයකට ඉන්දියානු සමාගමකට ඒක දුන්නා. 5 ගුණයකට. ඊළඟට අද බෙලියත්ත මාතර දුම්රිය මාර්ගය හදනවා. ඒ හදන්නේ චීන සමාගමකින්. අර වගේ 12 ගුණයක 22 ගුණයකට. 22 ගුණයකට. ඒ ඔක්කොම විස්තර මේ පොතේ තියෙනවා කරුණාකරලා කියවන්න. ඒ මිලෙන් පුළුවන් රත්තරන් කිලෝ 7600ක් ගන්න. රත්තරන් කිලෝ 7. කියන්නේ මේක දමරණින් දාන්න පුළුවන්. මෙයා කතරගමට ගුඹය දුම්රිය පාර හදලා ඕක විදුලි දුම්රිය කරන දවසට රට ආලපාලු. ඊළඟට ගුවන්තොට පොලක් කියනවා. මත්තල ආරම්භක වියදම විතර මිලියන් 27000. හර්ෂසිල් අහුවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ කීයද ආදායම කියලා. කීයද? රුපියල් 16000යි මාසෙ 2014 මේ මාසෙ. ඒ කියන්නේ මේ අවුරුද්දටම ආදායම 192000. දැන් අර මිලියන් 27000 පොලී ගෙවන්නෙත් නැහැ, මුදල් අව ප්‍රමාණය වෙන්නෙත් නැහැ කියලා ඔක්කොම උපකල්පනය කළා. මේ ආදායමෙන් ඒක ගෙවන්න යනවා අවුරුදු 140000. මෙයාගේ සංවර්ධනය එකෙම පේනවා. හෝමෝ ඉරෙක්ටස් හෝමෝ සේපියන් වෙන්න ගියත් ඔය කාලේ. ඒ කියන්නේ මේ මානව වෙන එකෙක් වඩවත් වෙන්නු මිටදී. ඒ වගේම මෙයා දුන්න මෙයාගේ මස්සිනාට නිශාන්ත වික්‍රමසිංහට ශ්‍රී ලංකන් එයාලයින්ස්. එතකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් ලාභ ලබන ආයතනයක් හැටියට දුන්නේ. අද ගිය අවුරුද්දේ ශ්‍රී ලංකන් එයාලයින්ස් පාඩුවේ බිලියන 27ක්, මේ අවුරුද්දේ පාඩුවේ බිලියන 28ක්.
මත්තල මුළුමනින්ම ගුවන් තොටුපළ හදන්න ගියේ මිලියන 27යි. ඒ කියන්නේ නිශාන්ත වික්‍රමසිංහ අවුරුද්දකට සැරයක් මත්තල වගේ ගුවන් තොටුපළවල් හදන්න තියෙන සයිස් එකේ මුදල නැති කරනවා. ඒකම ඇති මෙයාව දුරෙන් පහ කරනවා. ඒකම ඇති. මොකද මේක මේ ශ්‍රී ලංකන් එක ලාභ ලබන එකක් හැට එමිරේට්ස් එක දීලා ගියේ. ඒක කරගෙන යන්න විතරයි තිබුණේ. නිකන් හිතන්න මිට්ටෝර්නි ගුවන් තොටුපළක් හදන්න තරම් ධනයක් තමන්ගේ ආයතනයෙන් පාඩු කරන සභාපති කෙනෙක් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ තියාගන්නවද කියලා. මොන ධනයක්ද කියලා ඒ ධනෙ. සෞඛ්‍යෙට විඳන් ගන්න ධනෙනේ. මේ තනි මිනිහෙක් මේක නාස්ති කරන්නේ දීලා තියෙන්නේ. තමන්ගේ ඥාතිත්වයේ නිසා. එච්චර කෙලවිලක් දැන් ගෙනාව අලුතෙන් ගුවන් යනවා. දැන් ඒ ගුවන් යනවල තත්ත්වය මොකද? මෙහෙට ආවට පස්සේ දැනගත්තේ ඇඩිෂනල් ෆුල් ටැංක් එක නැහැ. දැන් යන්න බෑ එංගලන්තෙට ෆුල් ලෝඩ්. අර පැය 12 ෆ්ලයිට් එක නැහැ දැන්. මේවා අමු වංචා. ඊළඟට පාරේ බැලුවා තැන හිටපු සජින් වාස්ත දුන්න මිහින්නෑ කරන්නේ. මිනිහට තියෙනවා දැන් කොස්මස් එයාලයින් කියලා. මිහින්නෑ එක තියෙන්නේ පොඩාද අර නද ડોක්ටර් විනේ අර ෆික්ස් ඇසට් කියලා තිබුණේ කුඩු සැටියක්. ඔච්චරයි. අන්තිමට මේ ඔඩිට් කරලා බලුවා. මේක ජාතික මංකොල්ලයක්. ඒක මතක තියාගන්න. මේක මේ නිකන් මහින්ද රාජපක්ෂගේ මේ මේවා නිකන් පොඩි කොමිෂන් පොඩි මේවා නෙමෙයි. ජාතික මංකොල්ලයක්. ඒ වගේම එයා කියනවා අපි කැබිනට් එකේදී මේවා දැන් කිව්වේ නැහැ. මම ඒකයි අර ඔක්කොම ටික වෙබ් එකට දැම්මේ. අපි කැබිනට් එකේ කිව්වේ නැද්ද කියලා බෑ. එයාට ලියපු ලියුම් තෙල් වලින් හොරකම් කරනකොට, ගල්ලඟුරු වලින් හොරකම් කරනකොට, ගෑස් වලින් හොරකම් කරනකොට, මේ ප්‍රොජෙක්ට් වලින් හොරකම් කරනකොට එතුමාට අපි දැනුම් දුන්න මේ. එයා නෑසූකම් හිටියා. මේක පැහැදිලි ජාතික මංකොල්ලයක්. ඔය CTB එකේ හොරකම් කරයි කියලා, ඔය මොනවාද ඩුම්රිය දෙපාර්තමේන්තුවේ පොඩි පොඩි හොරකම් කරයි කියලා රටක් බංකොලොත්තු වෙන්නේ නැහැ. විදුලිය හොරෙන් ගත්තයි කියලා ඕවෙන් ඇති දෙයක් නැහැ. හැබැයි මේ මංකොල්ලේ හින්දා රට බංකොලොත්තු. ඒ වගේම මේකේ විශේෂත්වයක් තියෙනවා. කවුද මේවට ගෙවන්නේ? ගෙවන්නේ අපේ ජනතාව. අපේ ජනතාව. පෙට්‍රල් වලින් ගිය අවුරුද්ද රුපියල් 52යි, ඩීසල් වලින් රුපියල් 17යි, භූමිතල වලින් රුපියල් 15යි. මේ අවුරුද්දේ පෙට්‍රල් වලින් රුපියල් 80යි, ඩීසල් වලින් රුපියල් 46යි, ඒ වගේම භූමිතල වලින් රුපියල් 23යි. යෝද බදු. දැන් මේකේ තියෙන සමාජ අසාධාරණය. සමාජ අසාධාරණය තමයි ත්‍රිවිරලක එළෝන මිනිහා මේ පෙට්‍රල් බද්ද ගෙවන්නේ. හැබැයි ඔහුට අර අධිවේගී පාරේ යන්න බෑ. ඔහුට අයිති නෑ ඒක. ඒ වගේම සෑම පිටි කිලෝකින්ම රුපියල් 135ක් ගෙවන අම්මා. ඒ වගේම සෑම සීනි කිලෝකින්ම ප්ලේන් ටීකින් රුපියල් 28ක් ගෙවන ඒ පවුලේ අය. ඒගොල්ලන්ට ගිහිල්ලා අර ගෝඨාභය රාජපක්ෂගේ සුපිරි වෙළඳසල් වල ආහාර ගන්න බෑ. අප්‍රියදේශී 20යි. ඒ බ්‍රෑන්ඩඩ් ෂොප් වලට යන්න පුළුවන් දෙගොල්ලන්ට. හැබැයි ඒ ගල් අල්ලලා ලස්සනට ඒ බ්‍රෑන්ඩඩ් ෂොප් හදලා තියෙන්නේ කොත්තමල්ලි වලින් සාඩින් ටින් එකෙන් මුං ඇට වලින් සුදුලුම් ටිකෙන් ගහන ටැක්ස් එකේ. ඒක තමයි මේ තමන්ගේ වගේ මේ වියදම් කරගෙන යන්නේ. මම බලා හිටියා මොකද මමත් මුලින් සම්බන්ධ වුණා එකට ඔය මොනවාද නිදහස් චතුරස්‍රය හදන්න කුරුඳුවත්තේ වටරවුම් විතර හත් වතාවක් ඇදුවා. හත් වතාවක් ඇදුවා. මිලියන් 666ක් වියදම් වුණා. අද ගෝල්පේස් වටරවුමේ හර දෙපැත්ත විතර දැන් මේ පසුගිය අවුරුද්ද විතර හතර වතාවක් හැදුවා අලුතෙන්. සල්ලි මේ යන්නේ මංගාව තියෙනවා විස්තර. පාරවල් කාපට් කරලා ඊළඟ මාස 8කට පස්සේ ආයේ ඒ පාර හදන්න ටෙන්ඩර් දීපුවා. ඒ වගේ සිද්ධි මේ රටේ පුරාම ඇති වෙච්ච අතිවිශාල ප්‍රමාණයක්. අද ඔය සමහරව ඇවිල්ලා රූපවාහිනී ඉස්සරහා කතා කරනවා මේ වට යන රංජිත් ප්‍රේමසිරි මේ වට යන වියදම් මේමයි මේවා වැඩි උනේ මෙහෙමයි මෙහෙමයි කියලා. මාංගාව අද ඉන්නවා 3 දෙනෙක් මේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි වල හිටපු. ඒ 3 දෙනාම අපේ ආණ්ඩුව කරට සාක්ෂි දෙන ලෑස්ති. කොහොමද ටෙලිෆෝන් කෝල් වලින් මේවා වෙනස් කළේ කියලා. ඔය බොරු ආර්ථික විද්‍යාඥයෝ එහෙමත් ඇවිල්ලා නිකන් මේ බොරු කතා වහන්න හදනවා. මේවා කොහොමවත් වහන්න පුළුවන් හොරකම් නෙවෙයි. මේක සාහසික අපරාධයක්. මේ වෘත්තීය වේදීන් දැන් ඉදිරිපත් විය යුතුයි. මේක තමයි ඔබේ මොහොත. වැදගත්ම දේ මේ ලංකාවේ බදු ආදායමේ 100% පාලනය කරන්නේ 3 දෙනයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. ලෝකේ කිසිම ඒකාධිපතියෙක් මේක කළා නැහැ. කිසිම ඒකාධිපතියෙක් කළා නැහැ මේ. කියන්නේ තමි පවුල රටේ බදු ආදායම 100% කන්ට්‍රෝල් කළා නැහැ. ඒකයි අපි කියන්නේ මේක මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරන්න පුළුවන්, රයිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න කියලා. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විධායක ජනාධිපති ධුරේ බලතල වෙනස් කිරීම ගැන වචනයක් නැහැ. ඔය වමේ කට්ටිය ඇතුළු ඕවා ගැන කෑ ගහන අය කොහොමද ඔක ඉන්නේ කියලා හිතේ. මිතෝර්නි මේක අනිවාර්යයෙන්ම වෙනස් කළා. යහපාලනයේ දූෂණය, වංචාව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යාන්ත්‍රණයක් අපි හදාගත්තේ නැත්නම් මේ රටට අනාගතයක් නැහැ.
අන්න ඒ නිසා මේ වෘත්තීය වේදින්ගේ අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. මේ රට අනාගතයට යන්න නම් වෘත්තීය වේදින්ගේ දේශපාලන මැදිහත් වීම ඉතාමත් අවශ්‍යයි. මෙතුමා කරන්නේ මොකද්ද? වෘත්තීය වේදින්ගේ ඉහළ ගණයේ පිරිස් ටික හොරු කරනවා. දොස්තරලා ටික අල්ලගෙන ඖෂධ ජාවාරමට සම්බන්ධ කරගෙන උන්ව හොරු කරනවා. ඉංජිනේරු ටික අල්ලගෙන උන්ගේ ඉහළ ගණයේ උන් ටික හොරු කරනවා. ඒ වගේ සෑම ශාස්ත්‍රයකම ඉහළ ගණයේ පිරිස හොරු කළා. ආ ලෝයර්ලා ටික අල්ලගෙන උසාවියට දැම්මල උන්ව හොරු කරනවා. දැන් විනිසුරවලනේ මේ ලොකුම පගාකාර වෙලා තියෙන්නේ. හරි කනගාටුයි මේ. කුම ප්‍රශ්නයකයි? මං ගාව මං ඉස්සරහා වැදගත් ව්‍යාපාරිකෙක් කෝල් එකේ තමන්ගේ නඩුව වෙනස් කරා. වෙනස් කළා මට කිව්වා සර් දැන් ලෝයර්ලා අල්ලපු යුගේ ඉවරයි දැන් ජජ්ලා අල්ලන්න ඕනේ කියලා. අපේ පැත්තට. ඔව්. ඒක වෙනස් කරන්න ඕන. මේක අනිවාර්ය. මේක මේ කාටත් පොදු ප්‍රශ්නයක්. මේක වෙනස් කරන්න ඕන. යුක්තියේ හැම තැනම මෙයා කෙලසලා තියෙන්නේ. කිසිම ශාස්ත්‍රයක ඉඩක් නැහැ. අද ලංකාවේ ලොකුම NGO තුන මොකක්ද? NGO NGO කියන්නේ. බැසිල්ගේ මේ තියෙනවා නෝනගේ මේ අභිමානී මොකද්ද? කාන්තා සවිය. ජනාධිපතිතුමාගේ නෝනගේ තියෙනවා ලියා අභිමන්. තාරුණ්‍යයට හේත. ඔය තමයි ලංකාවේ තියෙන ලොකුම NGO. කිසිම වෙනස් වෙච්ච සංවිධානයකට ඉඩක් නැහැ. ඇමරිකාවේ තානාපතිතුමිට පළු වෙන්න බයි. කැබිනට් එකෙත් බැරි. මොකද කරේ? රෑ එන්න කියලා එයාට කිව්වා සල්ලි දෙන්න මේ NGO ටිකට. එතකොට අපි ප්‍රශ්න ඉවරයි කියලා. එච්චරයි උනේ. ඊළඟට කිසිම සමුපකාර ව්‍යාපාරයකට ඉඩ දෙන්නේ නැහැ. මේ පුංචි සම්පකාර සමිති, කාන්තා සම්පකාර සමිති, සනස, සරෝදය, මේ කුඩා මයික්‍රෝ බැංකින් එකකටවත් ඉඩ දෙන්නේ නැහැ. ඇයි? දිවි නැගුමෙන් දාලා තියෙනවා තුට්ටු දෙකට සල්ලි බෙදන්න. මේ රටේ සල්ලි. කිසිම සමුපකාර බැංකුවක් සමුපකාරයක් නැහැ. ඒ ඔක්කොම පවුලේ. කිසිම ආයතනයකට පවු දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට පර්මිට් බෙදනවා, වාහන බෙදනවා, පන්සල් හදනවා. මම ওই පන්සල් කීපයකට ගියාම කතා කරන්නේ මහත්වේ වහලේ ගහන කෙනකන් ඉන්නෝනේ හමුදාව වැඩ. අටවෙන්දා වෙනකන් වහලේ ගහින්නේ. මේක හැදෙන්නේ. පර්මිට් එක ගන්න. අමාරයි ඉන්නවා මේ පර්මිට් එක අරගත්තට පස්සේ මේ පැතර එන්නම් කියලා කියනවා. ඔන්න ඔය වගේ. මුළු සමාජයේ සෑම ව්‍යුහයක් අත තියන්න ඕනේ හැම තැනම කැලසල තියෙන. ධන බලයේ. ඒ නිසා මිටෝර්නි කුට්ටිය වේදින් හැටියට ඔබ සියලු දෙනා මේ වෙනස් කිරීමට මම හිතන්නේ මෙතන ඉන්න අය ඔක්කොම කැප වෙලා තියෙන්නේ. අනික් අයත් කැප විය යුතුයි. මේ අපේ අවසාන මොහොතයි. මේ මොහොත වැරදුනොත් මේ ඇති වෙන අනාගතයේ ඇති වෙන පාලනය මොන විදිහේ වියරු ප්‍රචණ්ඩ ඒ වගේම පාදඩ පාලනයද කියලා අපිට හිතා ගන්න බැරි වෙයි. ඒ වගේම ආර්ථිකය බංගලොත් වුණොත් අනිවාර්යයෙන්ම රට විදේශිකයෝ සතුයි. නොඑක ආකාරයේ අස්ථාවරයන් අපි 2010 දී කිව්වා වරායවල් පහක් හැදෙනවා කියලා. හදපු කොළඹ වරාය චීනට දුන්නා. චීනට චීන සබ්මරීන් නේ වරායට එනවා කියලා දැන් ඉන්දියාව අපිත් එක්ක ගහගන්නවා. මේවා ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රශ්න බවට පරිවර්තනය වෙමින් තියෙනවා. ඒ නිසා මේ ඔබේ මොහොත ලෝකේ ඕනම පාලකයෙකුට යන්න ඕන වුණාම අවස්ථාව ලැබුණාම ඔහු යා යුතුයි. කිසිම බලයකට ඒ නතර කරන්න බෑ. ඒ නිසා ඔබ සියලු දෙනාගේම මොහොත ඇවිල්ලා තියෙනවා. මේ වෙනස් කරන්න මේ කල්තර දිස්ත්‍රික්කේ උගාක් ඒගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉහලින් දිනන්න. ඒ தත්ත්වය වෙනස් කළ යුතුයි. ඊටාම සුභ ආරංචිය නම් පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ පවත්වපු ඒ සමීක්ෂණේ ඔහුට පවත්වපු ඒ සියලුම ආකාරයේ වලින් මහින්ද රාජපක්ෂ පරාද. ඒක තමයි ඇත්ත. විශේෂයෙන්ම එයා හිතන් හිටියා සිංහල ඡන්ද බෞද්ධ ඡන්දයට දීලා. ඒක වැරදි. පානදුරෙත් පරාදයි. බණ්ඩාරගමත් පරාදයි. මහරගමත් පරාදයි. ඔහුගේ ඒ සමීක්ෂණය අනුව දැන් වියරු වැටලා ඉන්නේ. ඒ නිසා ඊළඟ පියවර තමයි යෝධ මඩ ප්‍රහාරෙල්ල කරන්නේ. අතන ගිහිල්ලා අස්සංගොලා කියනවා මේ මොකද්ද මේ කියලා දිනවා මෙමයි මේ ඇමතිතුමා මේ මොකද මේ අපේ ත්‍රිපාල ඇමතිතුමා අපේ මෛත්‍රීපාල මහත්තයා අපේ සිංගප්පූරු ගිහන සාක. මෙතුමයි මමයි ඔය ආණ්ඩුව විවේචනය කරන්නේ කැබිනට් කාමරේ ඉඳගෙන. ජනාධිපති කාර්යාලය. මෙමයි මෙමයි මේක කරන්නේ. මොකද සිංගප්පූරු යන්න ඕනේ හත්තිලා. ඕකට අර මෛත්‍රීපාල ඇමතිතුමා හිටියේ මගේ ගෙදරට අල්ලමු ගෙදර. අපි ඔය පිටරට යන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ මේ නොඑක් මඩ ප්‍රචාර කරමින් මේ තත්ත්වය වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අනාගතයේදී ප්‍රචණ්ඩත්වය යොදනවා. මොකද සමහරෙකුට බෑ මෙතනින් යන්න. ඒ වගේම කොටි නැගිටිනවා, ඒකීය භාවය නැති වෙනවා, රට අස්ථාවර වෙනවා ආදී අන්තිම විශාල භයානක ප්‍රචාරකින් මේ ඔක්කොම බොරු. කොටි කවුද? ප්‍රභාකරන්ගේ කාලේ හිටපු ඒ ජාත්‍යන්තර කොටි නායකයා කවුද? කුමාරන් පද්මනාද. ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ කොටි සංවිධානයේ නායකයා වුණේ කවුද? කුමාරන් පද්මනාදන්. එයා කොහෙද අද ඉන්නේ? මහින්ද රාජපක්ෂ ගාව නෙමෙයිද?
ඊළඟට ප්‍රභාකරන්ගෙන් පස්සේ නැගෙනහිර නායකයාලා හිටි රාම් නගුලන් මතක ඇති කතරගම ඒ වගේම මොනරාගල බෝම්බ පිපිරෙව රාම් නගුලන් අද කායකද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයෙක් නෙවෙයි යටත් වෙච්ච කොටි සමාජිකෝ කායකද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයෙක් නේද මේ විපක්ෂ කඳවුරේ ඉන්නවද LTTE එකත් එක්ක එකහුවලා ලේ වගුරපු අත්තොල ලේ තැවරිච්ච එකෙක් ආ අපිට මේ කොටි කියන්නේ එහෙම ගන්නෑ ඒ වගේම මම බය නැතුවම කියනවා එතුමා 2005 ඉඳන්ම LTTE එකත් එක්ක තිබිච්ච සම්බන්ධය කවදාවත් නැවතුනේ අදටත් කරගෙන ඊළඟට විදේශගත LTTE ප්‍රජාව එක්ක කවුද ගනුදෙනු කරන්නේ දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය හරහා එක් කරගෙන යන්නේ සිරිල් රම්පෝස ලංකාවට ආවේ එකයි ඒ ඒක තමයි මේ පැත්තෙන් ඒකීය භාවය ගැන හඬ ගන්නකොට අර පැත්තෙන් අර දෙමළ මිනිසුන්ට ඡන්ද දෙන්න එපා කියන්නේ එකම ක්‍රියාවලිය විසින් මේක අපි තේරුම් ගන්න ඒ වගේම අපේ මෛත්‍රීපාල සිසේන මහතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම වෙනසක් කරන්නේ නැහැ අව්‍යස්ථාවේදී මොනවද ඒ ජනතාවගේ පරමාධිපත්‍ය රට ජනරජයක් බව රටේ ඒකීය භාවය බුදු සාසනයට ලබා දීලා තියෙන ප්‍රමුඛ ස්ථානය සෙසු ආගම් වලට හා මිනිසුන්ට ලබා දීලා තියෙන මානව නිදහස මේවා එකක්ක හොල්ලන්නේ වෙනස් කරන්නේ නැහැ කියලා තියෙනවා ඒ වගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙන පැත්තට මිසක් දුර්වල වෙන තැනට කිසිම ව්‍යවස්ථාවක් සක් කරන්නේ නැහැ කියලා ඒタン පැහැදිලි. එනිසා ස්ථාවර වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිනෝ මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත විවස්ථා වෙනසක් කළා මහමැතිවරණයකට ගිහිල්ලා රට අපි ප්‍රකෘතිමත් කරගත යුතුයි. එතුමා එක්ක ප්‍රපාතය කරා යන ගමනට නෙවෙයි අපි වෙනස්මක ගිහිල්ලා රට නව යුගයකට ගොනු කරගත යුතුයි. නැත්නම් අපේ දරුවන්ට ලේවලින් වන්දි ගෙවන්න වෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. මෙතුමා ඉන්නේ හරියටම ජයවර්ධන ජනාධිපතිතුමා 82 හිටපු හැටි. සියලුම දේ ගල් රෝලකින් යට කරගෙන මට බලේ ඉන්න පුළුවන් කියලා හිතපු හැටි. ඒ සිතුවිල්ලමයි ඉන්නේ. ඒකේ කෙලවර වුණේ ජයවර්ධන ජනාධිපතිතුමා තිවිශාල කැරලිකාරී තත්වයකට ඇවිල්ලා ලේ වැගිරීමකින් මේ රටේ ඒ තත්වය ඇති වෙන්න ඉඩ දී යුතු නැහැ. අපි වෘත්තීය වේදින් හැටියට මේ වෙනස් කරන්න අපකැපෙමු කියලා ඔබ සියලු දෙනාගේ මිල්ලා සිටමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහණ හිර දවසක් ප්‍රාර්ථනා කරමින් මම නියැලෙමි.